අනුජ් මල්ලේ කාලේ ඉන්නවා හලෝ නිසල්ලයි මොකෝ මේ පැත්ත ආ නිකන් ආව මේ පැත්ත දන්නද නිකන් ආව හොඳ වැඩේ එකක් තියෙන යද හොඳ වැඩේ නේ මාරු නේ පොඩි ආරංචියක් තියෙනවා Facebook එකේ පැත්තේ ගියාද මොකද්ද Facebook එකේ පැත්තේ නම් ගියා Bracknell with dancing rhythm night 2012 කියලා ලාවට වගේ දැක්කේ ආ මන් දැක්ක FB එකේ මොකද්ද දාලා තියෙනවා මම එච්චර අප්ඩේට් නැහැ. විස්තර දන්නේ නැහැ නේ. කවද්ද කිව්ද මංග අපිට පුළුවන් දන්නේ නැහැ. කරනම් අප්ඩේට් නැහැ මං දැක්ක FB එකේ තියෙන මොකද? ඔකට හොඳම වැඩේ. අද වෙදේ එකත් හොඳයි නේ. අනිවාර්යෙන් කට්ටි ඇවිල්ලා තියෙයි. ඔය කරන කට්ටි ඇවිල්ලා තියෙයි. අපි පොඩ්ඩක් ගිහලා හම්බෙමු. අනේ අනේ. හරි යන්කෝ. හම්බියා. දර්ශන නේද ඉන්නේ? දර්ශන. කොහොමද? අපිට කරන්න ඕනේ. මේක තමයි අපේ නර්තනයේ විශ්මය අපේ හරි හරි සතන මේක අදෝර මල්ලි කෙනෙක් ලන්ඩන් ලාවේ බැක්නර් එක මනෝජ් මාවිත් දන්නවනේ අනිවාර්යෙන් හරි අද උදේ මම දැක්කා ඔව් Facebook එකේ දාලා තියෙනවා Bracknell 2012 dance star remark කරා ඔව් අනිවාර්යෙන් ඒක කිව්වත් හරියට දන්නේ නැහැ මොකද්ද ඇත්තටම මොකද්ද නම මොකද්ද කියන්නේ මොකද්ද Bracknell rhythm night rhythm night පොඩ කතාවක් අනිවාර්යෙන් ගොඩ වඩලිම් කොහේ නැහැ ඇත්තටම මොකද ඒක Bracknell Bracknell rhythm night rhythm night 2012 කියලා අපි දාමුකෝ අතිරේකයක් විදියට මට කියන්න මොකද්ද ඒක ඇයි එහෙම එකක් කරන්න හිතුණේ ඇත්තටම කියනවා මේක තමයි අපේ අලුත්ම නර්තනයේ විශ්මය මේක ගේන්නේ ඇත්තටම මේ ලන්ඩන් වල කිසිදු කෙනෙක් මේ වගේ අලුත් නැවුම් අත්දැකීමක් මම දැකලා නැහැ. මාත්තම් දැකලා නැහැ අවුරුදු 4ක් කිටි. හැබැයි දැකලා තියෙනවා එක එක ඔය මියුසික් දෙරණ ලන්ඩන් ස්ටාර්. එකක් තිබ්බ එකක් ටිකක් ඉතින් මේ වගේ දෙයක් කරනවා කියන එක ටිකක් බැරෑරුම් දෙයක්. බැරෑරුම් කියන්නේ මොකද? ගල්මුල්, චෝදනා, යෝජනා හැම දෙයක්ම වෙන්න පුළුවන් නේ. අනිවාර්යෙන්. එතකොට එදමල්ලි. ඕවටත් දැන් ඔයාලා මූණ දෙන්න ලෑස්තිද? අනිවාර්යෙන් මේ වගේ දෙයක් කරනකොට ඔය වගේ අපූර්ව අත්දැකීම් වලට අපි සූදානම්. ඕනම අපූර්ව අත්දැකීම් වලට අපි අපූර්ව අත්දැකීමක් ලැබීම සඳහා අපි සූදානම්. මොකද අපේ හොඳ group එකක් ඉන්නවා. කවුද ඉන්නේ? ඇත්තටම ඉන්නවා නම් ඉන්නවා ප්‍රදීප්, ශිලානි, හර්ෂණි, රුවන්. අතුළු තව අපේ නවක සමාජිකයා නිසල්. අපේ අලුත්ම සමාජිකයා නිසල්. ඒ කියන්නේ මම අනිවාර්යෙන්. මොකද මේ අපේ අලුත්ම සමාජය. මම එතකොට මෙයාත් එක්ක කතා කරගන්නවා. අපි කොල්ලු විදිහට කතා කරමු. සාමාන්‍ය කතා නෙවෙයි. ඔව් අනිවාර්ය ප්‍රශ්න නැහැ. මේක මේ කොහෙද තියෙන්නේ? මේක ඇත්තටම අපි සුදුසු තැනක් දැන්ට අපි යෝජනා කළා නෑ. අපි හෝල් එක තමයි මේ කරන්න ඉන්නේ. මේ හෝල් දෙක තුනක් අපි බල්ලා තියෙන තාම අපි එක තැනක මේ નિયમિત ස්ථානයක කරනවා කියලා මේක තීරණය කළා නෑ. මොකද අපිට තව මේ නර්තනය සඳහා අයිතුම් කරමින් පවතිනවා ඒ ඔක්කොම ශිල්පීන් කොච්චර සහභාගී වෙනවද කියලා තමයි අපි හෝල් එක සහ ඒ ශබ්ද වාහිනී යන්ත්‍ර සහ විදුලි ආලෝක අපි ලබා ගන්න බලන්න. එතකොට ඒ වගේ දෙයක් කරද්දී අපිට ඒ වගේ දෙයක් කරා මූණ දෙන්න වෙනවා. එතකොට මට දැන් අපිට දැන් අපි අට්ටියට තියන්න පුළුවන් මෙහෙම ප්‍රශ්නයක්. නෙවෙන්නේ ඔය ඕක කාටද? ඒ කියන්නේ ඔහලත් සීමා කළා තියනද සහභාගී වෙන්න පුළුවන් මේක ඇත්තටම අපි ඇත්තටම කියන්න ජෝරු කපල්ස්ලට ප්‍රධාන වශයෙන් කපල්ස්ලට අපි තමයි තියෙන්නේ මේක කපල්ස්ට තරඟයක් කපල්ස් කිව්වේ හස්බන්ඩ් ඇන් වයිෆ් එහෙමද ඔයා කියන්නේ නැත්නම් අපි හස්බන්ඩ් ඇන් වයිෆ්ත් සහභාගී වෙන්න පුළුවන් එක්ක හස්බන්ඩ් වෙන කෙනෙක් වයිෆ් නැතුව Tamanට ආ කියන්නේ අපිට පුළුවන් අපේ යාළුවෙක් ඉන්නවා නම් එයාත් එක්ක කතා කරගෙන හරි පාර්ට්නර් කෙනෙක් හොදා හදාගෙන මේකට සහභාගී වෙන්න පුළුවන්. ඔව්. හරි. එතකොට දැන් මල්ලි මොන හරි තියෙනවා අහන්න ඔය කියන්නේ. ඔව් දැන් එහෙම වයස සීමාවක් හැමෝම නෑ. ඇත්තටම අපි වයස සීමාවක් සඳහන් කරලා නෑ. මේක ඕපන් ඉවෙන්ට් එකක් වශයෙන් තමයි අපි කරන්න ඉන්නේ ඇත්තටම. මොකද මේ ගොඩක් අපි බලනවා ගොඩක් අයදුම් කරුවන් මේකට සහභාගී කරගන්න. මොකද දැනුත් සහය ඉන්ටර්නෙට් අපි ඉන්ටර්නෙට් වලින් තමයි මේක ප්‍රචාරය කරලා තියෙන්නේ. දැනුත් ආයුධම් කරවන් විශාල ප්‍රමාණයක් ආයුධම් කරලා තියෙනවා. දැන් අපි ආයුධම් කරනවා නම් කොහමද ආයුධම් කරන්න ඕනේ? අපි අපේ FB එක හරහා සියලු විස්තර දන්වලා තියෙනවා. ඒකද ඒ නම්බර්ස් වගේ මොබයිල්ස් නම්බර්ස් වගේ දිනවා. ඒකට SMS එකක් ගන්න විතරයි තියෙන්නේ මේ නම්බර්ස් වලට. ඉතින් අපි
තවත් මේක ඉන්න කවුරු කට්ටියක් නේද? ප්‍රදීප් ශිලානි නැත්ති කරනවද? හර්ෂි. ඒගොල්ලෝ මේ මෙතනට ඇවිල්ලා ඇද්ද? ඔය ඇත්තටම අපිත් එක්ක මාව මේ හරියට පොඩ්ඩක් පිටහාට වෙන්න යාලා මොනවද? අපි කට්ටිය ගිහලා පොඩ හම්බුනේ. අනිවාර්යෙන් අනිවාර්යෙන්. ඉස්සර කතා කරමු නේද? තව ඉස්සර දැනගන්න පුළුවන්. හරි එහෙනම් යන්න. අනිවාර්යෙන්. ඒ පරාද. කියලා. මනෝජ් මල්ලි පොඩ ඩිස්ටර්බ් කර කමන්නක් දන්නේ. හරි ඉස්සරයි කොහොමද? ඔයා මොකද මෙතන කරන්නේ? ඇත්තට මං හයිදුම්පත්ටක් දැම්මා අපේ රිදම් නයිට් එකට. ඔච්චරක්මට? එහෙම තමයි උනන්දුව දෙන්නට. එහෙමයි. හරි. අක්කෙන් පොඩි dance steps එකක් දැනගන්න ආවා. එතකොට අපි පහුගිය දවස්වල වෙසක් උත්සවයක් කළා. ඒ වෙසක් උත්සවයේදී මේ බ්‍රැක්නෙල් වල ඉන්න ගොඩාක් කට්ටිය තමන්ගේ තියෙන ටැලන්ට්ස් පෙන්වනවා. ඉතින් අපි කල්පනා කරා මේ වගේ බ්‍රැක්නෙල් රිදම් නයිට් කියලා ෂෝ එකක් කරන්න බ්‍රැක්නෙල් වල. ඉතින් ඒ අනුව දැන් අපි දන්නවා බ්‍රැක්නෙල් වල ඒ දැන් මේ වෙනකොටත් අපිට ගොඩාක් ආයුධම් කරමින් පවතිනවා මේ බ්‍රැක්නෙල් රිදම් නයිට් එකට. ඉතින් දැන් එහෙම ආයුධම් කරන අයට මේ මනෝජ් මල්ලිට කියලා දුන්නා වගේ මම කැමති හැමෝටම ඉදිරිපත් වෙන අයට නර්තනය කියලා දීලා ඒගොල්ලන්ට මට පුළුවන් විදිහ උදව්වක් කරන්න. හරි. ඉදිරිපත් අපි බලාපොරොත්තු වෙන දැන් අපි කියමුකෝ 20ක් ආයුධම් කරා කියලා. ඒ 20ෙන් අපි බලාපොරොත්තු වෙන තරඟ කොටස් දෙකක් පවත්වන්න. දෙකක් කියන්නේ පළවෙනි කට්ටියට අපි දිනේකුයි වේලාවකුයි දෙනවා. මේ වේලාවට ඇවිල්ලා තමන් කැමති තෝරගත්ත නැටුමක් අපි ඉදිරිපත් කරන්න. කියන්නේ දැන් තමන් 6 දෙනෙක් මට පුඩක් හිතේ. මෙහෙමයි. දැන් අපි මං කිව්ව විදිහට 20 දෙනෙක් ආයුධම් කරොත් ඒ 20 දෙනාටම නටන්න පුළුවන්. 20 දෙනාටම නටන්න පුළුවන්. නටන්න පුළුවන්. ඒ කියන්නේ ඔය ඒකට කියන්නේ කාල සීමාවකුත් තියනවාද? මේ කියන්නේ මේ අහවල් දිනේට කලින් මේක ට කලින් ඇප්ලයි කරන්න ඕන මෙච්චර. ඔව් අපි ක්ලෝසින් ඩේට් එක හැටියට දාලා තියෙන්නේ අගෝස්තු 31 වෙනිදා. 31 වෙනිදා. 2012 අගෝස්තු 31. අනිවාර්යයෙන්ම කපල්ස්ලා 6යි. කපල්ස්ලා 6යි. ඒ 6 දෙනාට පුළුවන් තමන් කැමති සින්දුවක් තෝරගෙන ඒගොල්ලෝ කැමති නම් මට ඇවිල්ලා කියන්න පුළුවන්. හර්ෂි මේකට මට මෙහෙම මේ සින්දුව මම තෝරා අරගෙන තිනවා. මේකට මෙහෙම නැටුම් ටිකක් දාගන්න මට අයිටම් එක හදා ගන්න ඕනේ. මට පුළුවන් උදව් කරන්න. මම අනිවාර්යයෙන් මේගොල්ලන්ට උදව් කරනවා. උදව් කරනවා. හැබැයි මෙහෙමයි. ඒගොල්ලන්ට උදව් කරනවා කියලා මම හැමතිස්සෙම ඒ කපල් එකම වෙනුවෙන් කාලය යොදවන්නේ නැහැ. ඒගොල්ලන්ට පුළුවන් දෙසරයක් මගෙන් අහන්න. පළවෙනි අවස්ථාව ඒගොල්ලන්ට පුළුවන් තෝරගත්ත සින්දුවයි අයිටම් එක කොහොමද වෙන්න ඕනේ කියලා මගෙන් අහලා. හරි, තව ප්‍රශ්න. තමන්ට කැමති සින්දුව තෝරගන්න පුළුවන්. ඉන්දියන්ද? ඒක කිසිම ප්‍රශ්නයක්. ප්‍රශ්නයක් නැහැ. හරි, එතකොට ඔය එන ඔයා තෝරගත්ත කෙනා දැන් ඔයා දෙන්නෙක්ව තෝරගත්තා. ඒක පුහුණු කරන්න. අත්ත කතා කරලා දෙන්නෙක් පාට මේක කරා. එතකොට ඒ කෙනෙක් කොච්චර කාලයක් කියන්නේ ඇයි බාගෙන 20ක්ද? හයක්ද? ඔයා අහන්නේ නැටුමේ නෑ පුරුදු කරගන්න. මට පුරුදු වෙන්න ඕන කියනකො 20ෙන් මම මායි මල්ලි එනවා. අපි දෙන්නට එකම දවසක දෙනවද? එතකොට දෙන්නව එකට අරන් හැමද කොහොමද? එකම දවසක හැමෝම අහන්න දැන් මට නැටුම් බෑ. මටද දැන් මනෝජ් මල්ලි මන් දැක්ක දැන් පුදුරට ගන්න නැටුම්. එතකොට එයාට වැඩි කාලයක් වට කැප කරන්න ඕන වෙන්නේ නෑ. අපිට බෑ ඔය වගේ. මං අහන්නේ ඒකයි. දවට මං අහන්නේ ඒක තේරෙනවද? ඔව් මං ඔයා කියන විදිහට මම පැය අනිවාර්යයෙන්ම පැයකින් දෙකකින් කෙනෙකුට නැටුමක් හදලා ඉවර කරන්න බෑනේ. ඒ හින්දා එක්කෙනෙක් වෙනුවෙන් මට එක දවසක් දා ගන්න පුළුවන්. ඒ කියන්නේ මේ සතියේ හැමදාටම එක්කෙනෙක් එක්කෙනෙක් අනිවාර්යයෙන් තියෙන වෙලාවක, ඒගොල්ලන්ට අනිවාර්යයෙන් තියෙන වෙලාවක, ඒගොල්ලන්ට කතා කරලා මට කියන්න පුළුවන් මට මේ දිනේ දා ගන්න ඕනේ, මගේ අයිටම් එක හදා ගන්න ඕනේ කියලා. අනිවාර්යෙන් මම ඒ වෙලාවට ඒගොල්ලන්ට උදව් කරන්න බැඳී සිටිනවා. හරි. පොඩක් කරනවද ඒ පුදු කරන්නේ? කිසිම අයිටම් එකක් දැනගන්න ඕනේ. කොහොමද මේ විනිශ්චය කරන්නේ? දැන් අපි මේක නර්තනය සම්බන්ධ තරගයක්නේ. එතකොට මේක විනිශ්චය කරනකොට ඒ සම්බන්ධව දැනුගත් කවුරුහට තමයි ඉන්න ඕන. ඔව්. ඉතින් අපේ ඉන්න කට්ටි කමියුනිටි එක අතරින් නර්තනය පිළිබඳව හොඳින්ම දන්න අයට ඉන්නේ ඉතින් හර්ෂණී දර්ශනයි තමයි. හර්ෂණී දර්ශන. හර්ෂණී දර්ශන කියන්නේ දර්ශන සංජීව කියලා අපි කියනවා. අපිට කලින්ම හම්බෙච්චගෙන break down නේ. ඔව්. ඉතින් අපි ඒ දෙන්නව අරගෙන තන මොකද හර්ෂණී ඇවිල්ලා නර්තනාංශයෙන් ප්‍රමුඛයෙන් ප්‍රගුණ කළා තියෙන කෙනෙක් ගුරුවරියක් ලංකාවේ ගුරුවරියක් ඉතින් පොඩි බාධකයක් ඔව්
ඕන තරම් ඉන්න නැටුම් ගුරුවරු එහෙම ගුරුවරියක් වෙන්නේ කම කියන්නේ අපි අන්නාන්දර කවුද ගුරුවරයා එයාගේ ගුරුවරයා කවුද එයාගේ ගුරුවරයා තමයි කුලසිරි බුදවත් කුලසිරි බුදවත්යන් කියන්නේ ඉතින් ලංකාවේ නම කිව්වනම් ඉතින් ඔය විස්තර කරන්න බැහැ දැන් ඔන ක්ලයිඩ් උට කියන එතකොට එතන හිතා ගන්න පුළුවන් අපි මොන විනිශ්චය කරන්න මොන වගේ කෙනෙක්ද කියලා එතකොට අපේ දර්ශන සංජීව සංජීව ගත්තත් එයාත් අපි මං විශේෂයෙන් කොහොත් වෙස්ටර්න් අංශයෙන් බටහිර නර්තන අංශයෙන් සෑහෙන අප්‍රගුණ කළා මේ තියෙන කෙනෙක් ඉතින් අපි දැන් මේක නර්තන තරගයක අපි කියන්නේ නැහැ උඩරට නම් උඩරට විතරයි පහතරට නම් පහතරට විතරයි කියලා ඉතින් ඕනම අංශයකින් ඔයගලන්ට නර්තනය දෙන්න පුළුවන් එතකොට විනිශ්චය මණ්ඩලයේ උඩරට පැත්තෙන් කෙනෙකුයි බටහිර පැත්තෙන් කෙනෙකුයි දෙපැත්තෙන්ම කවර් වෙනකොට එතකොට හොඳ විනිශ්චයක් අපිට ෆයිනලි ගන්න පුළුවන් ඉතින් ඒ හින්දා තමයි අපි හිතුවේ හැම අංශයෙන්ම මේ ප්‍රගුණ කළ තියෙන කට්ටියක්ව තමයි අපි විනිශ්චය මණ්ඩලයට ගන්න ඕන කියලා. ඉතින් ඒ අතරින් අපිට අපේ ළඟ ඉන්න අපේ අය අතුරින් අපිට ඉන්නේ හර්ෂිනී සංජීවයි. අපේ කීප දෙනෙක් අපි හිතලා දෙනවා වැඩි හිටියෝ විදිහට කවුරු හරි සම්බන්ධ කර ගන්නවා කියලා. අපි කවුද කියලා තාම හිතලා නැහැ. ඒ වුණාට දැන් අපි නර්තනය කිව්වට දැන් මේ නැටුමේ ලකුණු දෙන්නේ අපි ස්ටෙප්ස් අනිවාර්යෙන් ස්ටෙප්ස් බටහිර නටනවා නම් ස්ටෙප්ස් එතකොට ඇඳුම බටහිර නැටුමක් නම් කරන්නේ ඒකට අඳලා දෙන ඇඳුම හොඳ ඔව් එතකොට ගෲප් ඩාන්ස් එකක් එක වෙන්නේ කපල් ඩාන්ස් එකක් නේ ඒ දෙන්නගේ ස්ටෙප්ස් තියෙනකොට කොහොමද ටීම් වර්කින් ඒ වගේ අංශ කීපයකින් ඔක ලකුණු එනවා ඇවිල්ලා තමයි එකතු වෙලා අන්තිම ස්කෝර් එක එන්නේ එතකොට විනිශ්චය මණ්ඩලයේ ලකුණු බලපාන්නේ ඕගොල්ලන්ට හර්ෂණී කියන්නේ නැති මේකේ ස්ටෙප්ස් දෙකක් තියෙනවා කියලා يعني පළවෙනි එකයි දෙවෙනි එකයි පළවෙනි එකේදී විතරයි මේ විනිශ්චය මණ්ඩලයේ ලකුණු බලපාන්නේ. මේ වටේට එනකන් විතරයි يعني විනිශ්චය මණ්ඩලයක් විසින් තෝරා ගන්න. ඒ කියන්නේ 20ෙන් අපි 6 දක්වා අඩු කරන්න තමයි විනිශ්චය මණ්ඩලයේ ලකුණු. 20 කියලා භාවිත කරන්නේ උදාහරණයක් හැටියටනේ. උදාහරණයක්. නැත්තම් මේගොල්ලෝ හිතයි අර 20 අපිට chance එකක් නැද්ද? මේක මේ පොඩි අපි අර මේ කාර්යබහුල ජීවිතයේ මිදෙන්න කරන දෙයක් නැතුව මේක මේ ආ ඉතින් බලමු මේ ඉතින් මේ එතකොට ඒ භාගෙට එනකින් පස්සේ තමයි ඔයාලා තෝරන්නේ. ඒ කියන්නේ ඊට පස්සේ කොහොමද වෙන්නේ? ඉතින් 6 දෙනා වෙනකන් විතරයි ජජ් බෝඩ් එකේ ලකුණු බලපාන්නේ. ඊට පස්සේ ෆයිනල් ඩේ කැන් සෙකන්ඩ් ස්ටෙප් එක ඒකෙදි වෙන්නේ අපි හැමෝටම කපල් 6 නම් ඒගොල්ලන්ට විනාඩි 5ක් ඇතුළත පළවෙනි එකේදී විනාඩි 5ක් ඇතුළත තමයි dance එකක් කරන්න ඕන. දෙවෙනි එකේදී විනාඩි 5ක් ඇතුළත dance එක කරන්න ඕන. ඒ ඔක්කොම apply කළාට පස්සේ අපි ලකුණු දෙන පියවරවල් ඒව ඔක්කොම අපි I explain කරනවා. මේ ඉතින් අපිට ඉස්සෙල්ලාම application process එක ඉස්සෙල්ලාම කරන්න ඕනේ. තව ඊට වඩා අපි මේ වෙලාවේ යොදාගමු දැන් ඔය කට්ටිය අපි මෙච්චර ඉස්සෙල්ලා. ඔහොම contact number එක සම්බන්ධ කරගන්න දුරකද දැනට වඩා මතක තියෙන අපි Facebook එකේ දැන්ටම දාලා තියෙනවා contact numbers මොනවාද contact කරන්න ඕනි කියන එක. ඕනම ප්‍රශ්නයක් ඔයගලන්ට email කරන්න ඕන නම් pradeep77_2@hotmail.com වලට email කරන්න. එතකොට මම කිව්වා second step එක. ඒ කියන්නේ final එකේදී ඔයගල විනාඩි 5ක් ඇතුළේ dance කරන්න ඕනේ. couple 6යි තෝරගන්නේ. එතකොට මේ 6 dance කළාට පස්සේ එක couple එකක් first couple එක dance කරන්න පස්සේ විනාඩි 5න් පස්සේ ඉතුරු couple එක. එහෙමම 6 දෙනා එක දිගට තමයි dance කරගෙන යන්නේ. කරගෙන ගිහිල්ලා ඉවර වුණාට පස්සේ අපි announce කරනවා SMS period එක start කරනවා කියලා. අපි දැනට 20 or 30 minutes තමයි හිතලා තියෙන්නේ. ගොඩක් වෙලාවට එක 30 minutes වෙයි. ඒ within that period ඒ period එක ඇතුළත මේ ඔගොල්ලෝ SMS කරන්න ඕන. SMS කරන්න අපි group couples 6 නම් තියෙන්නේ phone numbers 6ක් use කරනවා. මොකද අපිට calculate කරන්න ලේසි වෙන්න. numbers 6ක් අපි ඒව ඔක්කොම screen projector එකේ screen එකේ දානවා. මේ අපි එතකොට අපි හිතමුකෝ පළවෙනි couple එකේ number එක මේක. දෙවෙනි couple ඒ ඔක්කොම ටික screen එකේ දැම්මල ඔක්කොම දැනුවත් කළාට පස්සේ තමයි SMS duration එක පටන් ගන්න. හරි ඒක අපි කියනවා. ඔකේ දැන් SMS කරන number එක එහෙම අපි සඳහන් කරොත් හොඳයි නේද? අපි දැන් SMS කරන නම්බර එක අපි එතනදි කියන්නේ මොකද දැන් ඉඳන් SMS අපි පාවිච්චි කරන්න හැදේ 2 3ක් අරගෙන අපි එකව කරා නම් අනේ ඔයගොල්ලෝ වැඩ පටන් ගන්න දැම්මම දැන් කතා කර කර ඉතින් යහා මේ නිසල් මල්ලිත් ඇවිල්ලා ඉන්නේ මොකද මේ කාලෙකට පස්සේ කොහොමද ආයෙත් මෙතනට ඇවිල්ලා අපි ගොඩක් පිස්සේ දැනගත්ත මේ අලුත් දෙයක් ඇතරම හොඳයි ඉච්චේ දේ හොඳයි ඉඩියා එක හොඳයි පොඩ්ඩක් අපි මම දැන් දැනුවත් හරි දන්න ඕනේ කියලා. ඉතින් අපි ළඟදී මේක කට්ටිය ඔක්කොම ඒ කියන්නේ ශ්‍රී ලංකා කට්ටිය ඔක්කොම එකවෙලා කරලා තිබ්බා මේ වෙසක් උත්සවයක් කරලා තිබ්බා.
ඉතින් අපි තුව අපි ඉස්සරහට මොනවා හරි අලුත් දෙයක් කරන්න ඕනේ අපි ඉන්න කමියුනිටි වෙනුවෙන් හැම එක්කෙනාම ගොඩක් ටැලන්ට් ඉන්න කට්ටිය ඉන්නවා මේ ඉතින් ඕගොල්ලන් හිතන්න පුළුවන් මේක ඇවිල්ලා ඩාන්සින් වලට විතරක් වෙච්ච දෙයක් කියලා ඒ කියන්නේ ඩාන්සින් කපල්ස්ලා විතරයි ඩාන්ස් කරන්නේ එහෙම කියලා ඔයා හිතන්න පුළුවන් බට් මේකේ පිටිපස්සේ තව ගොඩක් දේවල් වෙනවා ඒ කියන්නේ කුංචි ඒ කියන්නේ අර ආයෙදෙන අන්තිමට එන ආයෙදෙන නටන අතරමැද පොඩි ළමයිලාගේ ඩාන්සස් තියෙනවා ලොකු කට්ටියලාගේ ඩාන්සස් තියෙනවා ආරච්චිය මොකද තමන්ගේ දරුවෝ ඉන්න අම්මලා තාත්තලාට දැන් අපිට අක්කලා අයියලා හොඳ දෙයක් ඉතින් ඒගොල්ලෝ සංවිධානය කරලා තියෙන පොඩි අයට ටූටිව මොහොතක් වෙන් කරලා තියෙනවා මේක ඒක ගැන හිතලා අපි ඒකත් පොඩ අහලා අපි හිතලා තියෙනවා ඒගොල්ලන්ට අර්ෂිත් එක කතා කරලා ඩාන්ස් ප්‍රෝග්‍රෑම්ස් දෙකක් කරන්න කියලා ඒගොල්ලන් වුණනේ ඒ පොඩි ළමයි වෙනුවෙන් ඒ කියන්නේ ඒ අය දෙනා නටන අතරේ එතකොට මිනිෂම් ඒ කියන්නේ අය දෙනා දෙන්නේ ඉස්සරහම ඇවිල්ලා ඩාන්ස් කරලා ගියාන් පස්සේ එන කාලේදී අනිත් කට්ටිය එන්න ඉස්සර එක මොනවාරි ප්‍රෝග්‍රෑම් එකක් තියෙනවා සින්දු කියන්න මේ ගොඩාක් කට්ටිය ඉන්නවා ඉතින් ඒගොල්ලන්ට ඔපචුනිටිස් තියෙනවා සින්දු කියන්න මේක ඇවිල්ලා ඩාන්සින් එකට විතරක් උරු වෙච්ච එකක් කියලා හැම එක්කෙනෙක්ටම ඔපචුනිටියක් තියෙනවා ඉතින් ඕගොල්ලන් හිතන්න පුළුවන් මේ අපි දැන් බලන්න ආපු කට්ටියට ඔව් කල්චරල් ෂෝ එකක් කිව්වොත් කල්චරල් කියන්නේ හැම දෙයක්ම තියෙනවා දැන් මේක අපි දැන් කල්චරල් ෂෝ එකක් කිව්වහම නැටුම් ගැයුම් විතරනේ තියෙන්නේ මේකේ අමතරව තරඟයක් යනවා. එතකොට තරඟය සහ කල්චරල් දේවල් දෙකම එකතු වෙච්ච දෙයක් තමයි බ්‍රැක්නල් රිදම් නයි. ඉතින් අපි හිතුව මේ දැන් එන කට්ටියට මොනවද කරන්න කියලා දැන් බලන්න ඉන්න කට්ටිය ඉන්වෝල්ව් වෙන්න එපායිනේ. ඉතින් අපි හිතුව අන්තිමටම ඩාන්සින් එකක් කරන්න. අපි එතනින් තෝරනවා ලස්සනට නටන එක්කෙනෙක්. ඒ කියන්නේ බලන්න එන කට්ටියකින් ඒ කියන්නේ බලන්න එන කට්ටියට පොඩි ඒ කියන්නේ අපි ඉවෙන්ට් එක වටහා ගන්න එපා මේ අවසාන කෙනා තෝරනා කිව්වේ මේ තරඟයට අමතර ඒ කියන්නේ තරඟින් බලන්න එන අයට ප්‍රේක්ෂකයන්ටත් පුංචි chance එකක් තියෙන පොඩි අවස්ථාවක් තියෙනවා මේ මක්කරි තමන්ගේ මේ වෙලාවට ටැලන්ට් එක පෙන්න ටැලන්ට් එක පෙන්න ගන්න ඉතින් කට්ටිය නටනවා දැක්කමත් ආසාවෙන් අනේ මට නටන්න තිබ්බා කියලා මම දැක්ක එක දෙයක් තමයි දැන් අපි සාමාන්‍යයෙන් ප්‍රසංගයක හරි මොකක් හරි දෙයක් කරද්දි සාමාන්‍ය අපි දකින්නේ ප්‍රේක්ෂකයන්ට කිසි chance නැහැ ආවම් කියා ඇවිල්ලා ඉඳගත්තු එකයි කියන්නේ ඕගොල්ලෝ සංවිධානය කරද්දී බලන්න හිනගෙනටත් පොඩක් ඉන්වෝල්වමන්ට් එකක් තියෙනවා ඊට පස්සේ මේකේ තිරේ පිටිපස්සේ ගොඩක් දෙනෙක් විතරයි ඉතින් මේකේ හැම එක්කිනාටම ඔපචුනිටියක් තියෙනවා ඒ කියන්නේ ඩෙකොරේෂන්ස් වලට ලස්සන කරන්න පුළුවන් මේ කට්ටිය ගොඩක් ඉන්නවා ඉතින් ඒගොල්ලන් අපිට උදව් වෙන්න පුළුවන් ඩෙකොරේෂන්ස් කරන්න ඉතින් ඇත්තටම හිතුවොත් මේක ඔක්කොමම ටීම් වර්ක් එකක් ඒ කියන්නේ සොසයිටි එකේ ඉන්න ශ්‍රී ලංකන්ස්ලා මේ වගේ දේවල් කරන්න පුළුවන් කියලා අපි අනිත් කට්ටියට පෙන්වන්න පුළුවන් ඔපචුනිටි එකක් මේක ඉතින් අපි හිතුවේ ඒ වගේ දෙයක් කරන්න මේ ඉන්න මිනිසුන්ටත් ඒ කියන්නේ අපි නැති වුණත් අපේ පිටිපස්සේ ඉන්න අපේ ළමයි කියන්න පුළුවන් මේ වගේ දේවල් අපේ කට්ටියක් කරා මේ රට. ඒ කියන්නේ ප්‍රයිස් එක තව තීරණය කළා නෑ. ඒ වුණාට උගලන්ට හැම එක්කිනාටම ඉන්වෝල් වෙන්න පුළුවන් ප්‍රයිස් එකක් තමයි එන්නේ. ගොඩක් ඔෆර්ස් තියෙනවා. කට්ටියව එක එක්කිනාව ඉන්ට්‍රඩියුස් කරාට ඒගොල්ලන්ට ඔෆර්ස් හම්බෙනවා. ඉතින් මේ ඔක්කොම දායක වෙලා කරන්න පුළුවන් දෙයක් කියලා තමයි මම හිතන්නේ. හරි. එහෙනම් අපි දැන් ගොඩක් විස්තර කතා කරා. ඉතින් තව මොනවා හරි දේවල් තියෙනවා නම් එයාලගේ contact number අපි දැන් ගාලා තියෙන Facebook එකේ. ඒ කියන්නේ ශිලානි හර්ෂි දර්ශන ප්‍රදීප්. ඒ ඔය කට්ටියගේ Facebook වලට ඔයාලා යොත්. ඔයාලට පුළුවන් ඒක විස්තර අහගන්න contact number තියෙනවා. ඒ මොනවාම හරි තියෙන දෙයක්. ප්‍රශ්න එන්න පුළුවන් නේ මොකද මේසේ දෙයක් අපි හිතනවා දැන් මේ වීඩියෝ එකේ පොඩියට මේකේ සමහර අපි උත්තර දීලා ඇති කියලා හදන ප්‍රමාණයට වඩා සමහර කට්ටිය දායකත්ව ලැබීම හින්දා මේ ලොකු දෙයක් මේක තේරුන්නේ නැහැ අපි මොනවද මේ කරන්නේ කියලා. ඉතින් අපි හිතුවා මේ මේකට ගොඩක් කට්ටිය සහභාගී වෙන්න කැමති වෙලා ඉන්නවා. ඉතින් ඒගොල්ලන්ට මේ ගැන දැනුවත් කරන්න. ඉතින් අපි ඒක වෙනම Facebook page එකක් open කරලා තියෙනවා Studio HD කියලා. දැක්කා. හොඳ ක්‍රියේෂන් එකක්. ආගෙද අපේ කට්ටිය වල එක්ක වෙලා මේකේ නම එක්ක වෙලා කරපු එකක් Studio HD කියලා. ඉතින් ඒක වෙන් කරලා තියෙන්නේ මේ වගේ වැඩවල් වලට විතරයි. ඒ කියන්නේ පර්සනල් දේවල් නෙවෙයි. ඒ කියන්නේ අප්ඩේට් වෙන්න, ඒ කියන්නේ අපි මොනවාරි ප්‍රෝග්‍රෑම් එකක් කරනවා නම් ඒකෙන් තමයි ෆොටෝස් දාන්නේ, ඒකෙන් තමයි මිනි කට්ටිය හැම එක්කිනාවට අප්ඩේට් කරන්නේ. ඉතින් මේ link එකට ඔයගොල්ලන් likes කී like කියලා දැම්මොත් ඒකේ තියෙනවා ඔක්කොම විස්තර ටික. කාටද කෝල් කරන්න ඕනේ ඕන වෙලාවක අපිට කෝල් කරන්න අපි
කතා අපිට කියන්න පුළුවන් මොනවාද වෙන්නේ මොන මොන දේවල්ද ඔයගොල්ලන් කරන්න ඕනි කියලා මේ වෙනුවෙන් කෝල් කරන්න කියද සමහර වෙලාවට ඔයාලා කෝල් කරද්දී රසගන්න බැරි යන්න පුළුවන් බඩ වෙන වෙලාව පොඩි වොයිස් මේල් එකක් තියන්න කාරණේ කෙටියෙන් සදාන් කරලා අහවලා පුද්ගලයා ඒකනේ අනිවාර්යයෙන්ම කණි ඉතින් මට ඔයගොල්ලන්ට කියන්න තියෙන අපි ගොඩක් කතා කරා ගොඩක් අද හිතා සන්තෝෂ නැ වෙනසක් ඇතරම දෙන්න සහයෝගයක් ඉල්ලන්නේ එකයි ඉතින් අපි ඔගොල්ලොත් එකතු වෙන්න හැමෝටම මේක දොරක් ඇරලා තියෙනවා කාටවත් කියලා මේක සීමා කළා නෑ මේක ඉතින් දැර්සනේ